රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. දේශපාලන පක්ෂවල විකිරණ වාර්තා සහ ගිණුම් ප්‍රකාශ දින 14ක් ඇතුළත ඉල්ලයි නැතිනම් පිළිගත් දේශපාලන පක්ෂවල හිමිකම් අවසන් කොමිසම දැනුම් දෙයි පක්ෂ ලේකම්වරුන් සහ කොමිසම අතර සාකච්ඡාව ලබන 23 වෙනිදා අප්‍රේල් 25 මැතිවරණය තියන්න බෑ රෝහණ දුක් වෙයි පළාත් පාලන ආයතන 340ක නිල කාලය ලබන 19 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් අගමැති පළාත් ආණ්ඩුකාරවරුන් කැඳවයි කළුතර ප්‍රාදේශීය සභාවේ ඡන්දය වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දිගටම වර්ජනේ අපි දෙන්නේ දවස් 7යි වර්ජනේ නතර කළ වෘත්තීය සමිති කියයි ගෙවුණු වසර 7ේ දලදේශීය නිෂ්පාදිතයේ වර්ධනය 7.8යි මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවත් 3කින් සංකෝචනය විය හැකි බව මූඩිස් කියයි ශ්‍රී පාදයේ ආශ්‍රිතව පැතිර යන බව කියන රෝගී තත්ත්වය ගැන අනිසිබියක් ඇති කර ගන්න එපා සෞඛ්‍ය අංශ අවධාරණය කරයි කොග්ගලදී මෝටර රථය දුම්රිය ගැටෙයි දෙදෙනෙකු මරුට මැතිවරණ කොමිසමේ තවත් සාකච්ඡාවක් අද පැවැත්තුණා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තරඟ කරන පිළිගත් දේශපාලන පක්ෂ ලේකම්වරුන්ව ලබන 23 වෙනිදා මැතිවරණ කොමිසමට කැඳවීමටයි එහිදී තීරණය කර ඇත්තේ මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ සිය වත්කම් පිළිබඳව විගණන වාර්තාවක් දින 14ක් තුල මැතිවරණ කොමිසමට ලබා දෙන ලෙසද දැනුම් දී තිබෙනවා මැතිවරණ කොමිසම අද පෙරවරු 10:30ට යලි රැසුණා. ඒ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචේවා ඇතුළු සමාජිකයින්ගේ සහභාගීත්වයෙන් මෙහිදී කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුව දේශපාලන පක්ෂ විසින් විගණනය කරන ලද පක්ෂයේ ගිණුම් ප්‍රකාශ මැතිවරණ කොමිසම වෙත දින 14ක් තුල ලබා දෙන ලෙසයි දැනුම් දී ඇත්තේ. නැතිනම් පිළිගත් දේශපාලන පක්ෂවල හිමිකම අවසන් වන බවද නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම සඳහන් කළා. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තරඟ කරන පිළිගත් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමග සාකච්ඡාවක් එළමෙන 23 වෙනිදා පැවැත්වීමටද මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. පසුගිය 9 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය යළි අප්‍රේල් මාස 25 වෙනිදා දක්වා කල් තිබීමට සිදු වුණා. ඒ මුදල් ප්‍රතිපාදන නොලැබීමත් සමගයි නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුලින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර දුන්නා. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවණ මුතු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කළේ. ඒ ප්‍රීතිපත්මන් සූරසේන ගාමිණී අමරසේකර සහ ජරත් සිල්වාගෙන් සමන්විත ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි. පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා අධිකරණ හමුවේ කරුණු දක්වමින් මාර්තු මාස 9 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නියම කර තිබුණද එය නොපැවැත්වීම තුළින් ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීමට තිබූ මූලික අයිතිය උල්ලංඝනය වීමක් සිදු ඇති බව සඳහන් කළා. පළාත් පාලන ආයතනවල නිල කාලය මේ මාස 19 වනදා අවසන් වන බව පෙන්වා දුන් නීතිඥවරයා ඊට පෙර
මැතිවරණයක් පැවැත්වීම තුරින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙන්වා දුන්නා. පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු මෙතෙක් ආරම්භ කර නැති බව රජයේ මුද්‍රණාලාධිපතිනිය අද මැතිවරණ කොමිසමට දැනුම් දුන්නා. ඒ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඊට අදාළ මුදල් ප්‍රතිපාදන ලබා නොදීම නිසායි. මේ පිළිබඳව මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දුන් බවයි රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළේ. පළාත් පාලන මැතිවරණයට මුදල් හා ආරක්ෂාව ඉල්ලා රජයේ මුද්‍රණාලය පසුගියදා මුදල් ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට ලිපි යොමු කළා. ඉන් පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියට පිළිතුරු ලිපියක් ලැබී තිබෙනවා. මැතිවරණය ආරම්භ කිරීමට දින 3කට පෙර පොලිස්පතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත් ආරක්ෂාව ලබා දීමට සූදානම් බවත් එහි දැක්වෙන බවයි රජයේ මුද්‍රණාලාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළේ. කෙසේ වෙතත් මුදල් ලේකම්වරයාට යොමු කළ ලිපියට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැහැ. මැතිවරණයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් පුරවැසියන්ගේ මූලික ආයිතියක් හැටියට සැලකෙන ප්‍රජාතන්ත්‍රවාදී ආයිතිය මැතිවරණය ඒ නිසා ඒක අනීතිකව කල්දමමින් පවතිනවා මේක ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල පහරක් හැටියට අපි සැලකනවා මහ ජනතාව මේ ඡන්දය දිනාගත යුතුයි මේ පාලකයෝ ඡන්ද දෙන්නේ නැහැ ඔවුන් ඡන්ද දෙන්නේ නැති ඔවුන්ට ඡන්ද නැති නිසා ඡන්දය පැවතුනොත් ඔවුන්ගේ පාලන බලය ඡන්ද දවසට පස්සෙන්ද ඉවර වෙනවා ආණ්ඩුවක් පත් කරගන්නේ මිනිස්සු ඡන්ද දීලා තමන්ට සැනසෙල්ල ජීවත් වෙන්න ඒ අරමුණ ඉෂ්ට කරන්නේ නැත්නම් ආණ්ඩුව වැරදි මිනිස්සුන්ට තරමක් හෝ ඔලෝ උස්සන්න පුළුවන් अवस्थावक मेतिवरण हरिन्मंत्री अवस्थावक प्रजातंत्रवादी एक अकुल दांडे सिहिने बलीम सदह अपेक्षक रणिल राजपक्षे මැතිවරණ කොමිසම කියන ඡන්ද දෙන්න බෑ. බලත් පාලන ආයතන කල්ලි කුත්තුලා එක්ස්පයර් වෙලා තියෙන්නේ. ඡන්ද කල් දාලා කවුරුත් කවදා දිල්ල නැහැ. ඒකාධිපති මහින්ද රාජපක්ෂ බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් පෙන්නන්න කඩලා කඩලා ඡන්ද තිබ්බා. මැතිවරණයක් අනිවාර්යයෙන්ම තියන්න ඕනේ. ඉතින් බලත් පාලන මැතිවරණය අර පළාත් සභා මැතිවරණකගේ නැති වෙන්න නම් දෙන්න බෑ. පක්ෂයක් විදියට අපි ඡන්ද නැති වුණාට විරුද්ධයි. අපි ඡන්දේ තියනකොට අපි ලෑස්ති ඡන්දයක් කරන්නත් අපි ලෑස්ති. මේ පක්ෂය අනිවාර්යයෙන්ම මැතිවරණයකට යන්න ඕන කියන ස්ථාවරය අපි ඉන්නවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැමදාම මැතිවරණ නියම කාලයට තිබ්බ මිනිස්සු. වින්දානන්ද අලුත්ගම ගේනම් හෙට ඡන්ද තිබ්බත් කැමති. මොකද අපි සරම ගහගෙන බුලත් පිට කාගෙන අපි ගෙදර ගෙවල් වල අපි ගමේ ඉන්නේ. අපි දන්නවනේ ගමේ තත් අපි මිනිස්සු අපි එක්ක ඉන්නවා. ලංකාවේ මැතිවරණ කල් දාපු පළවෙනි මැතිවරණේ නෙමෙයි මේක. මේ 6 නැත්තම් 5 වෙනි මැතිවරණ කල් දැම්බීම. අපි රජයේ පාර්ශ්වකාරක. ඒ නිසා රජයට අපි අහුම්කම් දෙන්න වෙනවා. ජාතික මැතිවරණයක් තවම නැහැ. ඒ ජාතික මැතිවරණයේදී ඕනනම් තීන්දුව తీරණයක් ගන්න. හැබැයි රට ගැන හිතලා රටට ආදරය කරන මිනිස්සු මේ කඩාකප්පල් කරන්න එපා. රට ගැන හිතන්නේ මේ වෙලාවේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න එපා. ඊයේ පෙරේදා මල්වතු අස්ගිරි මහානායකවරු කිව්වා මිනිසුන්ගේ ඇති පරම අයිතිය වන ඡන්ද අයිතිය වහම ආරක්ෂා කරන්න. ඒ වගේම අධිකරණේ ආරක්ෂා කරන්න. මේ සියලු දේවල් වලට අද රජය සහ රනිල් වික්‍රමසිංහ समिति සංකේතාත්මක එක් දින වර්ජනය අදින් අවසන් කෙරුණා. తాවකාලිකව නතර කළ වර්ජනයට නිසි පිළිතුරක් ලැබුණේ නැත්නම් සතියක් ඇතුළත දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි ඔවුන් පවසන්නේ. රජයේ නව බදු ප්‍රතිපත්තිය බැංකුපොලි අනුපාතය ඉහළ දැමීම ඉහළ ගිය විදුලි බිල ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය සමිතිය ආරම්භ කළ එක් දින සංකේත වැඩ වර්ජනය මේ වන විට తాවකාලිකව නතර කර තිබෙනවා. මේ අතර වර්ජනය සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ලිපියක් යොමු කර තිබෙනවා. අපි බලාපොරොත්තු වෙච්ච විසඳුම ඒ තුල අන්තර්ගත වෙලා තිබුණේ නැහැ. ජනාධිපති ලේකම්තුමා අපිට ඉදිරිපත් කරපු ලියවිල්ල වැඩ වර්ජනය අවසන් කිරීම සඳහා ප්‍රමාණවත් නොවුණත් අපිට අඛණ්ඩ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයේ ජනතාව පැත්තකිනුත් හිතලා අද දින උදෑසන 8:00 සිට නිමා කිරීම සඳහා රාජ්‍ය බඳාරින් සංගමයේ තීරණය කළා. මේ අතර ජනාධිපති කාර්යාලයෙන් යොමු කළ අදාළ ලිපිය සම්බන්ධයෙන් අද පසරුවේ විශේෂ සාකච්ඡාවක් වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුවේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. ජනාධිපති ලේකම්වරයාට පිළිතුරු ලිපියක් යවනවා ලිපිය සම්බන්ධයෙන්. ඒ ලිපිය සඳහා
සඳහන් වෙන සමහර කරුණු පිළිබඳව අපි කිසිසේත්ම එකඟ වෙන්නේ නැති බව පැහැදිලිව ප්‍රකාශ කරනවා. වෘත්තිකයන්ගේ වෘත්තීය සමිතිය එකමුතුව මේ කරගෙන ආපු අරගලයේ නතර කරලා නැහැ. එළඹෙන සතියේ ජනාධිපතිවරයා සමග සිද්ධ වෙන සාකච්ඡාවෙන් පසු නිරාකරණය කරගත හැකි මට්ටමේ විසඳුමකට අපි ළඟා වෙන්න නොහැකි වුණොත් දැනට අත්තිරලා තියෙන වෘත්තීය සමිතිය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කරන්න. කවිදුමන මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විදියට අපි ඒක ඩික්ලෙයාර් කරලා තිබුණේ අකණ්ඩ අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් විදියට. ඒක ලැබුණ 21 වෙනිදා වෙනකන් ඒක ක්‍රියාත්මක වෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට රජයෙන් ලිපි යොමු කළද තමන් ඇතුළු අනිකුත් වෘත්තීය සංගම් වෙත රජයේ පාර්ශවයෙන් කිසිදු දැනුම් දීමක් සිදු කර නැති බවයි අනිකුත් වෘත්තීය සමිති නියෝජිතයින් පවසන්නේ. අපිට මේ වෙනකන් කිසිදු ප්‍රතිචාරයක් නැහැ. අපි දවස් 7ක කාලයක් දෙන්නා. එහෙම නැති වුණොත් අපි 22 වෙනිදායින් පස්සේ මේ රටේ මහ ජනතාවත් එක්ක ඒකාබද්ධ වෙච්ච අරගලයකට තමයි අපි එන්නේ. අපි කඩේ ගියේ වෛද්‍යවරුන්ට වෘත්තිකයන් විතරක් නෙමෙයි සමස්ත ජනතාව වෙනුවෙන් ඊයේ බැස්සේ ඒක දින හතකින් වර්ධනය කරනවා ප්‍රබල කරනවා ආණ්ඩුවට තේරෙන්නේ නැත්තම් තේරෙන දිනේ වැඩි ආතක නෙමෙයි දින එකක වැඩ වර්ජනයේදී රටට බිලියන 46ක් පාඩු වුණා නම් දින හතක වැඩ වර්ජනයක් තුලදී කුමන ආකාරයේ පාඩුවක් සිද්ධ වෙයිද කියලා මේ රටේ පාලකයෝ දැනගන්න ඕනේ වර්ජනය 100%ක් සාර්ථකයි මේ ගුරුවරු ඉදිරිපත් කරපු ඉල්ලීම් සම්බන්ධයෙන් මේ වෙනකන් රාජ්‍යය සම්පූර්ණයෙන් නියඳයි වෙනස් ශේෂ්ත්‍රවත් ගණනාවක් වැඩ වර්ජනය නිරත වුණා උන් සම්බන්ධව කිසිදු ප්‍රකාශයක් ආණ්ඩුව පැත්තෙන් නැහැ රාජ්‍ය මුනිවත දකින්නවා නම් අපිට වෙනවා ඊළඟ ක්‍රියාමාර්ග වලට යන්න දරුවන්ගේ පාසල් දින වලින් එකක් සම්පූර්ණයෙන්ම අහිමි වුණාම උදම් අනන්න පුළුවන් නම් මම හිතන්නේ ඒ අයගේ සමාජ වගකීම කුමක්ද කියන කාරණේ ප්‍රශ්නාර්ථය. ඊයේ දිනේ ටර්ම් ටෙස්ට් එක තිබිච්ච දවසක්. ඉතින් ඒකෙන් උනේ ෂණිකව ටර්ම් ටෙස්ට් එක තව දවසකට කල් දාන්න ඕන. අධ්‍යාපන වෙන පාඩුව මනින්න බෑ. වර්ජනට එක් වූ සියලු වෘත්තීය සමිති වර්ජනය తాවකාලිකව අත්හැරියද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තවදුරටත් වර්ජනයේ නිරත වෙනවා. රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව අද දිනේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉදිරි පිට උද්ඝෝෂණයක්ද පැවැත්තුණා. කුමක් වෙයිද? මහපාලක රනිල් වික්‍රමසිංහගේ බොරු ලියවිලි වලට මේ වෘත්තීය සමිති නවන්න බැහැ කියන කාරණේ අපි කියනවා. රනිල් වික්‍රමසිංහ හිතාගෙන ඇති මේ විශ්වවිද්‍යාල ආචාර්යරු කියන්නේ අන්දන්න පුළුවන් පිරිසක් කියලා. විශ්වවිද්‍යාල ආචාර්යරුන්ගේ සමිති සම්මේලනයේ සියලුම විධායක සභිකයන් රැස් වෙලා ඒකමතිකව තීරණය කළා මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ගෙනියන්න ඕනේ කියලා. මේ ආණ්ඩුවේ බොරු ලියවිලි වලට එක අඟලක්වත් පස්සට ගන්නේ නැහැ. වෛද්‍ය පීඨවල කටයුතු සියල්ලම සිදු වෙනවා අනෙකුත් පීඨවල කටයුතු සිදු වෙන්නේ නැහැ මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තමන්ගේ සේවාවේ නියුක්ත වෙන්න කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ විශ්වවිද්‍යාල ආචාර්යවරු අකණ්ඩ වැඩ වර්ජනයකට මේ අවස්ථාවේදී යයි කියලා වැඩ වර්ජන හමුවේ සෞඛ්‍යාංශ වලට සිදුවන හානිය අවම කිරීමට නම් හැකිතාක් සෞඛ්‍යාංශ පෞද්ගලීකරණය කළ යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසන්නේ අතිශය අසාර්ථක වැඩ වර්ජනය අතාරින්න ඕන පටන් ගන්න තිබෙන්නේ නැහැ අපි රජයට සිටිනවා කරුණාකරලා මින් ඉදිරියේදී පුද්ගලික වෛද්‍ය ක්ෂේත්‍රය ස්ට්‍රෙන්තන් කරන්න ඒ තුලින් වර්ජන වලින් ජනතාවට වන පීඩනේ නතර කරන්න පියවර ගන්න කියලා මං ඉල්ලා සිටිනවා මොලයක් ඇතිව බදු ගහන ක්‍රමයක් හදන්න තරම් මොලයක් තියෙන නිලධාරීන් මුගල් අමාත්‍යංශවල හිටියා නම් ඒ තත්ත්වේ ආර්ථික හැමිය වෙන්න තිබුණේ නැහැ මේ අතර විනිසුරුවරුන්ගේ වැටුප් වලින් උපයන විට ගෙවීම් බද්ද අය කිරීමේ තීරණය බල කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන රීඩ් පෙත්සම් දෙකක් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට අභියාචනා අධිකරණය අද තීරණය කළා මේ අතර ආදායම් බදු දෙපාර්තමේන්තුව දූෂිත ආයතනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා එය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් අපේ රටේ රාජ්‍ය සේවය 14,97,000කට ආසන්න ප්‍රමාණයක් කියනවා මේ 14,97,000න් 14,17,000කට මේ බද්දාය කරන්න වදින්නේ නැහැ ආදායම් බදු දෙපාර්තමේන්තුව අම වගකීමකින් කියන්නේ දූෂිත ආයතනයකට තමයි හැමදාම කතා කරන්නේ අද අපේ රටේ බදු ක්‍රමයේ තියෙන අර ගිල්ල පන්සලේ පින් කැටේට සල්ලි දානවා වගේ ක්‍රමවේද කීයක් කර දුන්නොත් ගන්නවා බදු ඒ නිසා අපේ රටේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් වෙනස් කරලා රජේ වැඩපිළිවෙලක් හදාගෙන යනවා අපේ රටේ පළවෙනියටම මේ බදු නීතිය වෙනස් කරන්න ඕනේ අර්ජුන් ඇලෝසියස් මහත්තයා මිලියන 700ක් බදු ගෙවුවේ නැහැ කියලා උසාවි දැම්ම මොකද්ද කරේ ශරීරය පදකක් දුන්නා ලැජ්ජයි IMF පළමු වාරිකයේ ලැබුණත් ආර්ථික සාර්ථක භාවය පෙන්වන්නට හැකියුනේ නැත්නම් දෙවන වාරිකයේ අවිනිශ්චිත බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා. මේ අතර පසුගිය වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 7.8% බව ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවේ සඳහන්.
ගෙවුණු 2022 වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 7.8% බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. කෘෂිකර්ම අංශයේ පසුගිය වසර තුල 4.6% පහත වැටීමක් සිදු වෙ ඇති අතර කර්මාන්ත ශාස්ත්‍රයේ පහත වැටීම 16%. සේවා ක්‍රියාකාරකම් ආශ්‍රිතව 2.0% පහත වැටීමක් සිදු වෙ ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර Moody's Investor Service උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාව දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ පායති අවස්ථාවක මෙරට ආර්ථික වර්ධනය මෙවසරේදී 3%කින් සංකෝචනය වනු ඇති බවයි. කෙසේ වෙතත් 2024 දී නැවත ආර්ථිකයේ වර්ධනය වනු ඇති බවද එම මාධ්‍ය වාර්තා අනාවරණය කර තිබෙනවා. මේ අතර පසුගිය දින කිහිපේ ඩොලරයට සාපේක්ෂව ඉහළ ගිය රුපියලේ අගය මෙවන විට යලි අව ප්‍රමාණය වෙමින් පවතිනවා. රුපියල ශක්තිමත් වීම කියන එක සම්පූර්ණ බොරුකතාවක්. මේ තුල සිද්ධ වුණේ මේ හදිසියෙම මේ ඩොලර්ස් ටික මාකට් එකට වෙළඳපළට ගලා යාමක් සිදු වුණා. ඒ කියන්නේ සැපවීම වැඩි වුණා. සැපවීම වැඩි වීමත් තුල ඒකට ලොකු ඉල්ලුමක් තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙනු ඇතැයි මේ වන විට ලක් රජයේ අපේක්ෂාවෙන් පසු වනවා. පළවෙනි වාර්ෂිකයේ ලැබුණත් ණය ප්‍රතිව්‍යුහගත කරණයට තාම ගිහිල්ලා නැහැ. අදාළ පාර්ශ්වයන්ගේ කැමැත්ත පමණයි අපි මේ වෙනකොට ලබාගෙන තියෙන්නේ. අපිට සිද්ධ වෙනවා ඊළඟ වාර්ෂිකය ලබා ගන්නට මාස 6කට පස්සේ රටේ අභිවෘද්ධිය පෙන්වන්නට අපේ රටේ ප්‍රගති සමාලෝචනයේදී සෑහීමකට පත් වෙන්නේ නැත්නම් IMF එක ඊළඟ 6 මාසයේ ඇතුළත එතකොට අපිට නැවත ඊළඟ වාර්ෂිකය නොලැබී යාමේ හැකියාවක් තියෙන්නට පුළුවන්. වත්මන් ආර්ථික තත්ත්වයේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද පුළුල් විග්‍රහයක් සිදු කළා. ඒ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමිනුයි. පොලි අනුපාතය පාලනය කිරීම තුළින් දේශීය ඉල්ලුම පාලනය කරන ගමන් විදේශීය ඉල්ලුම කියන එක විනිය අනුපාතය භාවිතා කරලා විදේශීය ඉල්ලුම පාලනය කරනකොට රටේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක සම්පූර්ණ ඉල්ලුම පාලනය කිරීමට මහ බැංකුව සතු ප්‍රධානම උපකරණ ඉන්ස්ට්‍රුමන්ට් දෙක තමයි දෙක. ඒ දෙක පාවිච්චි කරන්නේ නැතුව අතහැරලා දැම්මොත් ඒ කියන්නේ අපිට ඉල්ලුම පාලනය කරන්න බෑ. අර 2009 ඉඳන් මේ කාලේ වෙනකන් ඇත්ත වශයෙන්ම සාමාන්‍ය වශයෙන් ඒ ක්‍රමවේදයේ තුන සාර්ථක වුණා. හැබැයි 2020 වසරේ ඉඳලා බැංකුසිය ආකාරයක මත වෙනසක් තිබුණා මහ බැංකුව තුළ. ඒ උපකරණ අවශ්‍ය වෙන්නේ අපි පොලි අනුපාතය කියන එක අපි වෙනස් කරන්නේ නැතුව 105%ම තියාගමු. විනිය අනුපාතය කියන එක උපකරණ වෙනස් කරන්නේ නැතුව 203%ම තියාගමු. එතකොට තමන්ට අතේ තියෙන ඉන්ස්ට්‍රුමන්ට් දෙක පාවිච්චි කරන්නේ නැතුව අත් දෙක ගැට ගැහුවා වගේ වුණා. අත් දෙක දෙපැත්ත පිසවතුල බැඳ වගේ තමයි වුනේ. එතකොට මේක තමයි මහ බැංකුවට තියෙන උපකරණ දෙක තමයි ඉල්ලුම පාලනය කරන එකක් පොලි අනුපාතය දේශීය අනිත් එක විනිය අනුපාතය. මේ දෙක අවශ්‍ය විදියට වෙනස් වෙන්න ඉඩ දුන්නේ නැත්නම් උද්දමනය හෝ ආර්ථික ස්ථාවිතාවය කියන්නේ ආර්ථිකයේ වර්ධනයේ වේගය ස්ථාවරන්න බෑ. ඒතර අපි මේ දෙක අපි හිර කරා කියන්නේ ආර්ථික වර්ධනය ස්ථාවර වෙන්නෙත් නෑ. උද්දමන ස්ථාවර වෙන්නෙත් නෑ. ඉතින් ඒකට හොඳම උදාහරණ තමයි මේ අපි බැලුවොත් 2020 21 22 වසරවල අපේ මුදල් ප්‍රතිපත්ති රාමුව වෙනස් කිරීම තුළින් පොලි අනුපාතය සහ විනිය අනුපාතය මහ බැංකුවට අවශ්‍ය විදියට පාලනය කරන්නේ නැතුව ඒක ෆික්ස් කරා අපි හැමෝම දන්නවා මේක. ඒක නිසා හැමෝම 105% පොලි අනුපාතය අඩු වෙනකොට ලේසියට අඩු මුදල් ණය අරගෙන අද හිරවලා ඉන්නවා. විනිය අනුපාතය 203 තියන් හිටු නිසා අපේ සංචිතය කොහොම නැති කරලා රට බංකොලොත් බවට ප්‍රකාශ කරන්න සිද්ධ වුණා. ඒතර ඒකේ ප්‍රතිඵලම එතකොට මේ දැන් තියෙන තත්ත්වය අනුව මේ ආර්ථික අර්බුදයෙන් පස්සේ විශේෂයෙන් 2018-19 වසර වඩා ඉතාම තදින් ඇයි මහ බැංකුව සාධීනව පොලි අනුපාතය සහ විනිය අනුපාතය තීරණ කිරීම කටයුත්ත මහ බැංකුව සාධීනව කළ යුත්තේ කියන එක ප්‍රායෝගිකව ඔප්පුලා ඉවරයිද? හැමෝටම හැම කාලෙකටත් අදින් දැන් දැනනවා මේ පොලි අනුපාතය තීරණය කිරීම සහ විනිය අනුපාතය ක්‍රියාත්මක කරන ආකාරය තීරණය කිරීම මහ බැංකුව සාධීනව ක්‍රියා කරේ නැත්නම් නියමිත ඒ කියන යම්කිසි ෆ්‍රේම් එකක් ඇතුලේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක රාමුව ඇතුලේ පිට ගිහිල්ලා කරොත් අපිට වෙන්නේ මෙන්න මේ අත්දැකීම පුළු රටටම මේක තමයි අපි අද අත්විඳින්නේ. ශ්‍රීපාද වන්දනාවේ ගිය බැතිමතුන් කිහිප දෙනෙකු බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් මිය ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත අසත්‍ය බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පවසනවා. ලිස්ටේරියා නම් බැක්ටීරියාව ආසාදනය වීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර ඔහුගේ මරණය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පවසන්නේ.
පසුගිය දිනවල ශ්‍රීපාද වන්දනා වේගිය බැතිමතුන් කිහිප දෙනෙකු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරෙනු බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් පැතිරී ගියා. ලිස්ටීරියා නම් එම රෝගී තත්ත්වයේ හේතුවෙන් කිහිප දෙනෙකුම මිය ගිය බවයි සමාජ මාධ්‍යවල දැක්වුනේ. කෙසේ වෙතත් එලෙස ලිස්ටීරියා රෝගයේ වැළඳුණු රෝගීන් කිහිප දෙනෙකු හමු වූ බවට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වුවද එලෙස හමු වී ඇත්තේ එක් රෝගියෙකු පමණක් බවයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ මාධ්‍ය කැඳවුම්කරු වෛද්‍ය නවීන්ද සොයිසා ප්‍රකාශ කළේ. රෝගියා මේවන විට මියගොස් තිබෙනවා. ශ්‍රීපාද වන්දනා වේගිය තවත රෝගීන් දෙදෙනෙකු මියගොස් ඇති අතර ඔවුන් මියගොස් ඇත්තේ ලිස්ටීරියා රෝගීන් දැයි මෙතෙක් තහවුරු වී නැති බවයි ඔහු ප්‍රකාශ කළේ. එමෙන්ම අනිසිබියක් ඇති කරගත යුතු නැති බවද ඔහු පැවසුවා. මේ සම්බන්ධයෙන් සබරගමු පළාත කේන්ද්‍ර කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා. අපි මේ සම්බන්ධයෙන් කරන ලද සොයා බැලීම් සහ ඒ සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයේදී පැහැදිලි වෙච්ච කාරණේ තමයි මේ වෙනකොට අදාළ ලිස්ටීරියා රෝගය කන්ෆර්ම් වෙච්ච එහෙම නැත්නම් තහවුරු වුණු රෝගීන් එක්කෙනෙක් පමණයි මේනකොට මිය ගිහිලා තියෙන්නේ. තහවුරු වෙලා තිබෙන තික රෝගියෙක් පමණයි. ඒ රෝගියා මේනකොට මිය ගිහිලා තියෙනවා. එනකොට මේනකොට සමාජ මාධ්‍ය ජාල තුළ මරණ කිහිපයක් සම්බන්ධව වාර්තා පළ කරලා තිබෙනේ බව සම්බන්ධව ඒ කරුණු සත්‍යතාවෙන් තොර බව තමයි අපිට පේන තියෙන්නේ. ඊට අමතරව තවත් රෝගීන් දෙන්නෙක්ගේ මරණ වාර්තා වෙලා තිනවා. නමුත් ඔවුන් ලිස්ටීරියා රෝගීන් බව මේ මොහොත වෙන විටත් තහවුරු වෙලා නැහැ. අවදානම් සහගත තත්ත්වයක් හෝ බය විය යුතු කලබල විය යුතු තත්ත්වයක් මේ මොහොතේ මේ රෝගිය සම්බන්ධයෙන් නැහැ. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ සම්බන්ධයෙන් අදාළ අධ්‍යයනයන් සහ අවශ්‍ය පරීක්ෂණ කටයුතු වල නිරත වෙමින් තිබෙනවා. මේ තත්ත්වයන් සත්‍ය අසත්‍යතාවයේ තහවුරු කරගන්නත් සත්‍ය නම් ඒ සත්‍ය තත්ත්වයට හේතුන් සොයාගන්නත් අවශ්‍ය කරන සියලු වැඩපිළිවෙල කරනවා. එතකොට මේ මොහොත වෙනකොට ඉරිපාදී ඉලක්ක කරගෙන තමයි මේක දැරට ප්‍රචාර වෙමින් තියෙන්නේ. ඒ නිසා ඒ අවශ්‍ය කරන මේ ප්‍රදේශ වලට අවශ්‍ය ඒ කණ්ඩායම් එක්ක අවශ්‍ය සාකච්ඡා සහ අවශ්‍ය අධ්‍යයන කටයුතු මේ මොහොත වෙනකොට සිද්ධ වෙමින් තියෙනවා. ආහාර මගින් මෙම බැක්ටීරියාව ශරීරගත වන අතර පාචුනය උණ උදරයේ වේදනාව ලිස්ටීරියා රෝගයේ රෝග ලක්ෂණයි. සාමාන්‍ය සෞඛ්‍ය පුරුදු මගින් මේයින් වැළකී සිටිය හැකි බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ. මේ අතර ශ්‍රීපාද වන්දනාවේ සහ අනිකුත් වන්දනා ගමන්වල නිරත වන බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කරන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පිළිවෙත් අනුගමනය කරන ලෙසයි. කොග්ගල හබරාදුව ප්‍රදේශයේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් අඩතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් කාන්තාවක් ඇතුළුව දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මහනුවර සිට බෙලියත්ත දක්වා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුර සිදුව ඇත්තේ හබරාදුව පොලිස් පසමේ මාගල්තොට දුම්රිය හරස් මාර්ගය අසලදී. කාරකක් තාම මෙහෙ. එතන හිටපු අයියත් කෑ ගැහුවා මේ සිග්නල් ලයිට් වැටුණ ඔක්කොම. ඒත් ඒ මිනිස්සු දැම්ම එකපාරට දැම්ම මෙතෙන්. දුම්රිය ගැටුණු මෝටර් රථය මීටර 300ක් පමණ දුරක් ඉදිරියට ඇදී ගොස් ඇති බවයි වාර්තා වන්නේ. අනතුරින් මෝටර් රථයේ පැදවූ 35 හැවිරිදි පුද්ගලයා සහ වයස අවුරුදු 80ක කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මොවුන් අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ. මෘත ශරීර මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. හබරදුව පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. සංඥා පහන් තමයි ක්‍රියාත්මක වෙන්නේ මෙම දුප්‍රිය හරස්මාර්ගයේ ප්‍රියදුරාට මේ දුම්රිය පැමිණෙන බව හරියට නිරීක්ෂණය නොවීම නිසා මේ සිදුවීම වෙන්නේ නැති කියලා පොලිසිය සැක කරනවා. මේ සම්බන්ධ විමර්ශන කටයුතු හබරාදුව පොලිස් ස්ථානයේ මගින් තමයි සිදු කරනු ලබන්නේ. මෙම කාර් රථය ගාල්ල දෙස සිට පැමිණ මෙම අතුරු මාර්ගයට ඇතුල් කළා. ඔවුන් දුම්රිය මාර්ගය හරහා තමයි ගමන් කිරීමට කටයුතු කරලා තින්නේ. ඒ අවස්ථාවේ තමයි මේ ගැටීම සිදුවන්නේ. ආණ්ඩුව විසින් මාධ්‍ය පාලනය කළ යුතුයයි තමන් විශ්වාස කරන්නේ නැති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. මාධ්‍ය විසින් ජනමාධ්‍ය සදාචාරය සහතික කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මාධ්‍යවේදී කුමා නඩේෂන් මහතාට ඉන්දිය ජනාධිපති ද්‍රෞපදී මූර්ති පිරිනැමු සම්මානයට උපහාර දැක්වීමක් ලෙස පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. අද සමාජ මාධ්‍යවල සදාචාරයක් සහ වෘත්තීය භාවයක් නොමැතිකම ගැන බොහෝ දෙනා කතා බහට ලක් කර තිබෙනවා. රජය විසින් මාධ්‍ය පාලනය කළ යුතුයයි මම විශ්වාස කරන්නේ නැහැ. ඒත් මාධ්‍ය විසින් එහි සදාචාරාත්මක ප්‍රමිතීන් සහතික කළ යුතුයි. ඊයේ කොළඹදී ව්‍යාජ්‍ය ප්‍රවෘත්ති අසත්‍ය තොරතුරු සහ ජාත්‍යන්තර සම්බන්දතා පිළිබඳ කලාපීය සම්මන්ත්‍රණයකට සහභාගී වුණු දකුණු ආසියානු මාධ්‍යවේදීන් පිරිසක් මට හමු වුණා. ව්‍යාජ්‍ය ප්‍රවෘත්ති සහ අසත්‍ය තොරතුරු සමාජය තුළ විනාශයක් ඇති කරන බවට මෙම මාධ්‍ය ප්‍රවීණයින් ඒකමතිකව අදහස් පළ කළා. අසත්‍ය ප්‍රචාර හඳුනාගන්නේ කෙසේදයි ජනතාව දැනුවත් කිරීම මාධ්‍ය වගකීමක් බව ඔවුන් පැවසුවා. මිනිසුන් නිරන්තරයෙන් කුතුහලයෙන් සිටිය යුතුයි. කියවන සහ අසන දේ ක්‍රියාශීලී විමර්ශනය කළ යුතුයි. සමාජ මාධ්‍යවල පළවන ප්‍රවෘත්ති අන් අය සමග බෙදා ගැනීමට පෙර ප්‍රවෘත්ති පිළිබඳ තහවුරු කිරීමටද ඔවුන් සැලකිලිමත් වෙන්න ඕන. ජනතාවට තොරතුරු සපයන අතරම අසත්‍ය පුවත් හඳුනාගෙන ඒවා ප්‍රතික්ෂේප කිරීමට ජනතාව දැනුවත් කිරීමේ වගකීමක් මාධ්‍ය වෙත පැවරෙනවා. එවගේම මතක් කළ යුතුයි අප දෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ වැඩිහිටි ඡන්ද බලය සඳහා සම්පූර්ණයෙන්ම කැපවිලා ඉන්න ජාතීන් දෙකක්. ඉන්දියාව ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදය වන අතර ශ්‍රී ලංකාව සර්ව ජන ඡන්ද බලය පිළිබඳ අවුරුදු 90ක සාඩම්බර වාර්තාවක් ඇති රටක්. බන්ධනාගාර ගතව සිටින විශේෂ අවශ්‍යතා සහිත රැඳවියන්ට ජනාධිපති සමාව ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. ඒ විශේෂ කමිටුවක නිර්දේශයේ මතයි. වයස්ගත සහ විශේෂ සෞඛ්‍ය අවශ්‍යතා සහිත රැඳවියන් පිළිබඳව සලකා බලා අදාළ පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඒ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අලුත් රෙගුලාසි පද්ධතියක් බන්ධනාගාරයට හඳුන්වලා දුන්නා. ඒ අනුව තිබුණු තත්ත්වයට වඩාත් මානුෂික ලෙස මේ සිරගත වෙන තැනැත්තන් දිහා බලලා ඔවුන්ගේ අයිතිවාසිකම් හැකියතාක් දුරට ආරක්ෂා කර ගනිමින් සහ පහසුකම් වැඩි දියුණු කර ගනිමින් කටයුතු කරන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රතිසංස්කරණ සිදු වෙමින් පවතින. දීර්ඝ කාලයක් තිස්සේ බන්ධනාගාර ගත වෙලා ඉතාමත්ම වයස්ගතව දුර්වලව සිටින උදවිය සමහර අවස්ථාවල ඉතාමත්ම දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් පෙළෙන නැතහොත් දරුණු රෝගාබාධ වලින් පෙළෙන තැනැත්තන් සිරගත වෙලා ඉන්නවා. ඒ තැනැත්තන් සම්බන්ධව සානුකම්පිතව කටයුතු කරන්න විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පත් කරන්න මේ ප්‍රතිපාදන අනුව බලය ලැබෙනවා. ඒ සම්බන්ධව කිසිදු දේශපාලන මැදිහත්වීමක් නැහැ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් නම් කරනු ලබන විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් හරහා එවැනි තැනැත්තන් පිළිබඳව සමාව ලබා දීමට නිර්දේශ ඉදිරිපත් කරොත් අපිට පුළුවන්කම තිබෙනවා ජනාධිපතිතුමාට ඉදිරිපත් කරලා ඒ වගේ සිරකරුවන්ට සමාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කැනේඩියානු මහ කොමසාරිස්වරයා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිතවරිය හමු වී තිබෙනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී මෙහිදී ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කර ඇති බවද සඳහන්. මෙරට කැනඩා මහකොමසාරිස් එරික් වෝල්ෂ් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානය යොමු වී ඇති බව වාර්තා වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය යන ත්‍රිත්වයේ ක්‍රියාවලිය පිළිබඳවද එහිදී පුළුල් වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නියෝජනය කරමින් එහි නේවාසික නියෝජිත අසූසා කුබෝටා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම උදෙසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව විපක්ෂ නායකවරයා මෙහිදී ප්‍රශංසාව පළ කළා. මේ අතර මෙරට මැතිවරණ පැවැත්වීම සහ ජනතාවගේ පරමාධිපත්‍ය බලය සහතික කිරීම උදෙසා එම සංවිධානයේ මැදිහත්වීම පිළිබඳවද අවධානය යොමු වුණා. ඒත් සමගින් සියත රාත්‍රි ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු අපගේ උදැසන ප්‍රවෘත්ති විකාශයේ සමගින්. ඔබට සුවදායී රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.